ट्रैवलर्स किचन අපි අද දවසේදී තවත් ලස්සන පැත්තකට ට්‍රැවල් කරා මේ තමයි හම්බන්තොට හම්බන්තොට ට්‍රැවල් කරන්න හිතාගෙන ඉන්න ඔයාලට ඔන්න අද දවසේදී පුළුවන් කොයි කොයි දේවල්ද බලන්න තියෙන්නේ කොයි පැත්තටද අපි යන්න ඕනේ මොන වගේ දේවල්ද ඔයගලන්ට දැක බලා ගන්න තියෙන්නේ කියලා අපෙන් දැනගන්න අපේ එදිනෙදා ජීවිතේට අවශ්‍යම කරන දෙයක් මේ ලුණු කියන්නේ දැන් අපි ආහාර ගැන කතා කරනකොට ලුණු කියන දේ නැතිවම බෑ අඩුවක් දාන්න හොඳ නෑ වැඩියෙන් දාන්නත් හොඳ නෑ කෑමත් අවුල් යනවනේ ඉතින් ඒක හින්දා අද දවසේ අපි හිතුවා පළට පාන ලුණු ලේවායට එන්න ඕන කියලා අහලා තිබ්බද ඒ ගැන නෑනේ එහෙනම් අද දවසේ අපිත් එකතු වෙලා හිටියොත් ඒ ගැන දැනගන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි අද දවසේදී අපි රසවත් ආහාර වට්ටෝට කිහිපෙකුත් අරන් ඇවිල්ලා තියෙනවා ඔයාලට පෙන්වන්න ඔයාලත් එක බෙදා ගන්න ඕන කියලා එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ ට්‍රැවලර්ස් කිචන් පොම්ප කරලා මේ වගේ පාත්ති වල තමයි එකතු කරගන්නේ ඊට පස්සේ කාලයත් එක්ක ඉරේලියයි හුලඟයි එක්ක තමයි මේවා ලුණු බවට පත් වෙන්නේ හරි අපි තව එහාට ගිහිල්ලා බලමු මේ ලුණු බවට පත් වෙලා තියෙන්නේ කොයි විදිහටද කියලා වතුර වල පාට ලොකු වෙනසක් තියෙනවා. ඒ කියන්නේ දැන් මේව කඩන්න සූදානම් වෙලා තියෙන. ඒ කියන්නේ මේ මෙති දැන් මිදිලා තියෙනවා. දැන් මේව කඩලා ඊට පස්සේ තව ස්ටෙප්ස් තියෙනවා. දැන් මේව මිදිලා නිසා දැන් කඩන්න සූදානම් කරලා තියෙනවා. බලන්න. අතන මිදුණු ලුණු මේ විදිහට අට්ටි කරනවා. දැන් මේකට කියන්නේ අට්ටි කරනවා කියලා. මේ ලුණු තමයි අපි අඩුවට වැඩියට දාලා අපේ කෑම තව තවත් රසවත් කරන්නේ. මේ වගේ ලුණු පාවිච්චි කළා තමයි අද දවසේදී අපි රසවත් ආහාර වට්ටෝරු දෙකක් හදන්නේ. ඒ විතරක් නෙවෙයි අද හම්බන්තොට පැත්තේ තියෙන ලස්සනම ලස්සන ලොකේෂන් කිහිපෙකුත් බලන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. लुणु गमिरिस तुनपाकुडु कहा मिरिस सुदुलूनु लूनु सेर देही मिरिस तक्काली कराबुनाटी बहुम फ्रेश अल्लगत्त मालुवेक දැන් අරගත්ත ලුණු දැන් අල්ලගත්ත මාළු එක්ක දැන් අපි බලමු කොහොමද හදන්නේ කියලා. දැයිගෝ. හරි. කොහොමද අපේ පටන් ගන්නේ? කොහොම වුණත් මේ චෙෆ් අපේ මේ සිංහල කෑම් වලට මේ ටිකම තමයි කැරකි කැරකිම අපි පාවිච්චි කරන්නේ නේ. මේක තමයි. මේක ලෝචන අපි දැන් පාවිච්චි කරන්න මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින්. ගම්මි ස්වල්පයක්. රිස් කුඩු. තුන පහ. කහ ටිකක්. වාසයනේ මම කර ගන්න ඕන තම ටිකක් දැම්මා මිරිස්. හිතලම දැම්මා. හිතලම වාට වාට මං ගන්නේ. සමනියන්ස්. අපි දැන් මේ රැඩ් කරනවා සේර. සොරපයක්. ඊළඟට මම මේකට මිදි කරන රෝචනා දෙහි ටිකක්. දැන්
අපි දානවා ඔයාගේ ෆේවරිට් කොච්චි කන්නාසයි කොච්චි තම ආසයි කිලි ඒ කොච්චි කපනකොටම මෙහෙට සුවඳ එනවා නිකන් ඒ කොච්චි සුවඳ වෙරි ස්ට්‍රොง ඔරයිට් ඊළඟට දානවා රෝෂණ අපි තක්කාලි ටිකක් තක්කාලි ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ අපි දෙහි දාපු නිසා ආ අඹුල් රසය අපිට තියෙනවනේ නේද දෙහි වලින් ලැබෙනවනේ දැන් අපිට තියෙන්නේ මේ මාළුවට මේක ස්ටෆින් එක තමයි මේ හදාගෙන තියෙන්නේ හදාගෙන තියෙන්නේ දැන් මේක ඊළඟ ස්ටෙප් එක වෙන්න අපි මේ මාළුවට මේක ස්ටෆ් කරනවා අපි දැන් මාළුව මැරිනේට් කරන්න ඕන ලෝචනා දැන් එනං මට පොඩි උදව්වක් කරන්න මෙන්න මේ ලුණු එක මට ලස්සන කවලම් කරලා දෙන්න ලස්සනට ඔය දැන් උදේ දැන් ඉතින් ලුණු එක කවලම් කරන්න අරේ මන්ත ලස්සනට කවලම් කරන්න කියන අපදාන අපදාන මට ඔක සාමාන්‍ය බදාම එකක් ගන්න පොඩි ගුලියක් හදන්න පුළුවන් ගන්න කවලම් වෙන්න ආහා නෝ හදන හැටි බලලා ආපු මට මේක කරන්න බැයිද චෙෆ් ඔලෙන් කරගෙන යමු ආහා හොඳට කවලම් කරන්න කවලම් උනා ඔව් හරි යතරේ මම මේ මාළුවා ඔව් දැන් අපි දැන් මේ ස්ටෆින් එක කරන්න යන්නේ ඔව් එතකොට මේකට ලෝචනා අපි මේ මාළුවට මේ ස්ටෆින් එක නරුවාට මං අනල ඇති වගේ නේ චෙෆ් බලන්න දැන් හොඳටම ඇති හොඳටම කරා වැඩේ හොඳටම කරා නේ වෙල් ඩන් ගුඩ් ජොබ් ඔරයිට් දැන් ඊගාව පාට පාට එක වෙන ලෝචනා මේ මාළුවා දැන් අපි මේ හදාගත්ත මේ ස්ටෆින් එක ස්ටෆ් කරන එක අහහ මේ ආකාරයෙන් හොඳට මේ මේ ලෝචනා මේකට අපි ස්ටෆින් එක හදා ගන්නවා ඔත ස්ටෆ් එක රයිට් නෝ යන් ඩන් රයිට් දැන් දැන් ලෝචනා අපි මේකට තව දෙහි පොඩ්ඩක් දානවා මාළුවට හා තව කියන උඩට අවුටර් ස්කින් එකට ආ just squeeze it like this මෙහෙර හරි හා ඔයාලා ශ්‍රී ලංකන් රහට ආසයි කියලා මට කියන අහුණා ඔය කැන් පුට් සම් බිට් ඔෆ් චිලි ෆ්ලෙක්ස් ඔන් টොප් ඉට් බ්‍රින්ග්ස් අ රියල් මේකට හොඳ කලර් එකක් එනවා මෙයා බේක් කරලා ඉවර වෙද්දී වාට කැන් ගිව් යූ නයිස් කලර් රයිට් සම් කියුමින් අර ගොඩ ගෝ දැන් මේක ඉවරයි ඊළඟ ස්ටෙප් එක වෙන්නේ ලෝචනා මේක මම කරන්නම් එහෙනම් ඔයාල අරගෙන නේද දැන් අපිට තියෙන්නේ මේ නුනු වලින් මේ මාළුව වහන්න දැන් මම එකයි කරගෙන යන්න හදන්නේ බොටම් ලයින් මේ විදියට අපි ලුණු තට්ටුවක් යලට දා ගන්නවා අහහ සාමාන්‍යයෙන් අඟල් කාලක වගේ ගණ කමට ලුණු දැම්මම ඇති නැත්නම් මේක අවන් එකේ බේක් කරන වෙලාව ලෝචනා බැඩි වෙන්නේ බැඩි වෙනවා ඒ නිසා අපි පොඩ්ඩක් ගණ කමට දාන්න අවශ්‍ය නැහැ නේද මාළුව මේ විදියට තියලා උඩින් වහනවා. ඔය උදේ ඉඳන් ගිහිල්ලා අරගෙන ආපු ලුණු වලින් මෙයව සම්පූර්ණයෙන් කව කරගන්න එක තමයි අපි මේ කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ඔච්චර අපේ කෑම වලට ලුණු එකතු කරගන්නේ නැහැනේ චෙෆ්. නැහැ. දැන් මේ මාළුව මේ විදිහට දැන් සම්පූර්ණයෙන්ම මේක වහ ගන්නවා. එහෙනම් මම ලුණු ගොඩක් ගෙන ආපු එක වැරද්දක් නැහැ නේද? හරි. දැන් මම මේක සෙට් ටු ගෝ. දැන් ලෝචනා මේ මාළුව අපිට පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශ 180 ක උෂ්ණත්වයේ විනාඩි 20ක් විතර අපි බේක් කර ගන්න ඕන අවන එක. මටත් මේක අලුත් අත්දැකීමක්. ලුණු ලේවායක් ළඟ ඉඳගෙන ඒ ලුණු වලින් මාළුවෙක් වහලා ඒක බේක් කරලා ඒ බේක් කරපු මාළුවාගේ රස බලනකම් මට ඉවසILLක් නැහැ. හලෝ. මෙන්න චෙෆා. ඔන්න ඔයාගේ මාළුවා රෙඩි. චෙෆ් කෝ. රෙඩි. පටංගම්. පටංගම්. ඇත්තටම චෙෆ් කියපු විදිහට මේ ලුණු රස වැඩියෙන් දැනෙන්නේ නැහැ. හරිම ෆ්‍රෙෂ් ගතියක් තමයි මගේ කටට දැනෙන්නේ. ඔයාලට පුළුවන් මේ අත්දැකීම ඔයගලගේ ගෙදරදී කරලා බලන්න කොහොමද මේක. හැබැයි වැරදිලාවත් මේ ලුණු වැඩියෙන් පාවිච්චි කරලා එහෙම නැත්නම් මේ රෙසිපි එක පොඩ්ඩක් වෙනස් කරලා හදන්න එපා. ලුණු යංජනයක් තමයි ඔයගලන්ට කන්න වෙන්නේ. මේ ඒක හින්දා ඔයගලන්ට පුළුවන් මේ රෙසිපි එක හරි විදිහටම අත්හදා බලන්න ගෙදරට වෙලා. තවත් මේ වගේ ගොඩක් දේවල් තියෙන ඔයගලන්ට අරගෙන එන්න. හැබැයි අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඕනේ.
අද දවසේදීත් අපි ඉන්නේ ජෙට්වින් යාල හොටෙල් එකේ. මේ හොටෙල් එකේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන ස්වභාවික සුන්දරත්වය. එහා පැත්තෙන් බීච් එක තියෙනවා. මේ ගස්වැල් මේ සුන්දරත්වය මම හිතන්නේ මේ හොටෙල් එකේ ලස්සන තව තවත් වැඩි කරනවා. ඇත්තටම අපි කියන්නට ඕනේ ස්වභාවික පරිසරයේ තියෙන ලස්සනත් එක්ක මේ හොටෙල් එකේ තව ලස්සන වැඩි වෙන ගමන් මේ හොටෙල් එකට එන හැමෝගෙම හිත ගොඩක් සැනසෙල්ලේ ඔයගලගේ විවේක කාලය ගොඩක් සතුටින් ගත කරන්න හැකියාවක් ලැබෙනවා. අපි දැන් ඉන්නේ pool area එකේ. මේ pool එක නිර්මාණය වෙලා තියෙන වෙනස්ම විදිහට. හැබැයි මේ වෙනස මේ හොටෙල් එකට තව තවත් ලස්සන එකතු කරනවා. මේ වගේ ලස්සන වුණ වෙනස් වෙන ගොඩාක් දේවල් තියෙනවා. එකතු වෙලා ඉන්න අපිත් එක්ක. ජෙට්වින් යාල හොටෙල් එකට එන ඔයාලා හොටෙල් එකට වෙලා විතරක් ඉන්න කැමති නෑනේ නේද? අනිවාර්යයෙන්ම එයාවට සංචාරය කරන්න කැමතිනේ. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තමයි බූන්දල කුරුළු අබේ භූමිය. ඔයගලන්ට එතකොට අනිවාර්යයෙන්ම බලා ගන්න පුළුවන් ලංකාවට ආවේනික කුරුල්ලෝ විශාල ප්‍රමාණයක්. කුරුල්ලන් බලන්න කවුද අකමැති නේද? ඒකින් ද එන්න මාත් එකතු වෙන්න. ස්වාභාවික බිත්තර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පූ. අබේ භූමියේ ඕගලන්ට දේශීය පක්ෂීන් වගේම සංක්‍රමණික පක්ෂීන් උත් බොහොමයක් දැක බලා ගන්න පුළුවන් කාලින් කාලෙට. ඉතින් මේ බූන්දල කුරුළු අබේ භූමිය ගැන කියනවා නම් වගුරු බිම් ආශ්‍රිතව තමයි පිහිටලා තියෙන්නේ. ඉතින් මං හිතන්නේ ඕගලන්ට හොඳ කාලයක් බලලා අනිවාර්යයෙන්ම ඇවිල්ලා මේ කුරුල්ල මොකද පුංචි ළමයි එහෙම ගොඩාක් ආසයි කුරුල්ලන්ට. මං හිතන්නේ ඔවුන් ගොඩාක් පවුල් පිටින් ආවොත් පුංචි ළමයි ගොඩාක් කැමති වෙයි. ඉතින් මං ආරාධනා කරනවා පවුලේ හැමෝමත් එක්ක ඇවිල්ලා මේ කුරුළු අබේ භූමිය නරඹන්න කියලා. හැමෝම ආසයිනේ විවිධ රස තියෙන කෑම ටේස්ට් කරලා බලන්න නේද? මං හිතන්නේ ඒ හින්දම තමයි අපේ වැඩසටහනටත් ඔයගොල්ලෝ කැමති. මොකද අපි අලුත් අලුත් කෑම ಜಾති හදන්නේ කොහොමද කියලා චෙෆ් නලින්ගෙන් අහලා ඔයගලන්ට කියලා දෙනවානේ. චෙෆ් නලින්. අයබෝන්. අයබෝන්. අද මොනවද අපිට දෙන රහස? අපේද පෑන් කරලා තියෙන්නේ සිනමන් ෆ්ලේවර්ඩ් චොක්ලට් ලාවා කේක් එකක් හදන්න. චොක්ලට් ලාවා. විත් ඇස්ට්‍රා. ඒක මම සර්ව් කරන්න බලාපොරොත්තු වෙනවා ෆුඩ් කම්පෝට් එකක් සහ එග් මෙරැංගක් එක්ක. අපිට එහෙනම් ඕන කරන දේවල් ටික අපි මුලින්ම කියලා ඉමු නේද? අපිට අවශ්‍ය කරනවා මේකට ඩාර්ක් චොක්ලට්. අහහ. එග් යෝක් 3යි. ෆුල් එග් 3යි. අපේ ඇස්ට්‍රා මාගරින් වලින් ග්‍රෑම් 110යි. අහහ. අයිසින් සුගර් 100යි.
ෆ්ලා 110යි. ඒ ඇරෙන්ඩ මේක අපි ෆිනිෂ් කරනකොට අපිට අපේ කප් එකක් මෝල්ඩ් එක ඇප්ලයි කරන්න අපි තව ඇස්ට්‍රා පොඩ්ඩක් පාවිච්චි කරනවා. අන්න අපි මේකට මේකට අපි හදනවා මේ ෆුඩ් කොම්පෝට් එකක්. පැෂන් ෆෘට්, ස්ට්‍රෝබෙරි, සිනමන්, අසමාගරින්, සුගා. මේ මේ රෙසිපි එකේ ඇස්ට්‍රාත් එක්ක මේක ටෙක්ස්චර් එක තියාගන්න හරි පහසුයි. පහසුයි. වට වලට වඩා. අපි ඒකයි මේකට ඇස්ට්‍රා ඇස්ට්‍රා සිලෙක්ට් කරා. අනික මේක ෆ්ලේවර්ස් වලින් ගත්තොත් මේකේ සෝල්ඩ්නස් එක හරි අඩුයි. ඒතර අපිට අපේ ඩෙසර්ට් එකට අවශ්‍ය කරන නියම රස මේකේ තියාගන්න පුළුවන්. හරි. අපි කොහොමද දැන් පටන් ගන්නේ? අපි දැන් පටන් ගන්නේ චොක්ලට් වලින්. හරි. චොක්ලට් වලින්. ආහනේ චොක්ලට් වලින් ඇයි? චොක්ලට් වලින්. ඔයා මට උදව් කරනවාද? මම තනින්ම මේක කරනවා. අනිවාර්යයෙන්ම. මගේ උදව් නැතුව චෙප්ස් ට්‍රේ එකකින් මුකුත් කරගන්න බෑ. චොක්ලට් ගෝසින්. ඕකේ. මේක පොඩ්ඩක් ඇස්ට්‍රා. ලෝචනා දැන් මේක රෙදි. අපි දැන් මේක මෙල් කරගන්න ඕනේ. මේක මෙල් කරන්න ඔයාලට පුළුවන් මයික්‍රෝවේව් කරන්න එහෙම නැත්නම් ඩබල් බෝයිල් කරන්න. අපි අපි හදාන්නේ ඩබල් බෝයිල් කරන මෙතඩ් එක. So I'm going to keep it here on the stove to melt, right? And මේක මෙල්ට් වෙන අතරේ අපි අපි හදන්නේ අපේ ෆුඩ් කොම්පෝට් එක ලිපේ තියාගන්න. Cinnamon infused extra caramelized food compote. So we're going to use අපේ තියෙන පළතුරු වර්ග දෙකක්, passion, strawberries. Bit of cinnamon, sugar, extra, right? Okay. So, අපි කපි කර කරමල් කරලා sugar එක extra එක හරහා අපි ඒක ඒ sauce එකට තමයි පළතුරු දාන්නේ. දැන් මම පටන් ගන්නවා sugar වලින්. හරි. Sugar මේ ප්‍රමාණයට 90 sugar spoons probably දෙකක්. දෙකක්. දැන් මේක හදනවා නම් මම මෙතනින් හදාගන්න food compote එක. ඔව්. කොම්පෝට් එක වාටර් සීනි නොදා හදන්නත් පුළුවන්. දැන් ලෝචන මේකේ මම ෆයර් එක ඔෆ් කරා. මේ දැන් මේ රසයෙන් මොකද එහෙම නැත්නම් මේ චොක්ලට් එක ඕව මෙල්ට් වෙනවා. මේ තියෙන රසයෙන් ස්ටීම් අවුට් වෙලා මෙල්ට් වෙනවා. උදව්වක් ඕන නම් කියන්න. ඒ අතරවට පේනවා මේ සුගි එක දැන් මෙල්ට් වීගෙන එනවා. අපි මේක තමයි කැරමලයිස් කරන්න යන්නේ. පළා අපි හදනවා මේකේ සෝස් එක විත් ඇස්ට්‍රා. දැන් නම් මං හිතන්නේ ඔලුවසන මේක දැන් ඔයාලට පේනවා මේ කල චේන්ජ් එක. දැන් යා රෙඩි. මේ සුවඳෙන් අපිට කියන්න පුළුවන් නේද? අනේ හරි. දැන් අපි දැන් ඇඩ් කර ගන්නවා ඇස්ට්‍රා ග්‍රෑම් 60ක්. right? in this smoky. ඔයාලට පේනවා. මේක දැන් දානකොට. ඔලුවසන මෙන්න ඇස්ට්‍රා දැන් මේ කැරමලයිස්. බාන්නේගේ ස්මෙල් එක අරුදු හකට සුපිරිදු ඇස්ට්‍රා බර්නින් ස්මෙල් එක. ගෙතුයි අම් අදන් අපි චුගේ එකට දානවා සිනමන් එක මම මේක ෆයර් අඩු කළා මේකට පෝ කරනවා අපේ ස්ට්‍රෝබෙරි එක ස්ට්‍රෝබෙරි මේ ස්ට්‍රෝබෙරි එකට මේ බටර් කැරමලයිස් එක අස්ස කැරමලයිස් එකේ පොඩක් බර්න් වෙනවා and passion goes in okay ලෝචනා දැන් වඩ පේනවා මේකේ මේ ෆුඩ් කොම්පෝට් එක මේක සෙට් වෙනවා කොම්පෝට් එකේ නිතරම මැච් වෙන්නේ ඇසිඩිටි එක තියෙන පළතුරක් පළතුරක් right දැන් මේක අපි සිම කරනවා අඩු ගින්දරේ වැඩි වෙලාවක් මේකේ තියෙන ඔක්කොම ෆ්ලේවර්ස් රිලීස් වෙලා මේකේ සෝස් එක හැදෙන්න right ඔසර් නම්බර් 2 එක අපි දැන් හදන්නේ ලාවා කේක් එකේ බිත්තර ටික මිස් කරගන්න. මෙතන තියෙන ෆුල් එක් 3යි. එග් යෝක් 3යි. ෆුල් එක් 3යි එග් යෝක් 3යි. right දැන් වික්ස් එක පාවිච්චි කරනවා right අපි දැන් මේක මිස් කරන්න පටන් ගන්නවා. බා එගයක් මිස් කරනකොට හොඳයි ඒක මුලින්ම පොඩ්ඩක් එග් එකට පොඩි ගෝ එකක් දීලා තමයි අපි සුගි එක ඇඩ් කරන්න ඕනේ. Now we go with the icing sugar. මේක එකවර ඔක්කොම දානට වඩා පහසුයි පොඩ පොඩ දාලා අපි මේක මේ විදිහට thank you. කොට අසලම මේක මිස් කරන්න. අන්තිමේදී මටම දෙන්න උනා. What are your food compote is ready? අර පේනවා දැන් මේක මේ ලස්සනට වැටෙනවා බදලා තියෙනවා. සෝස් එකක් වගේම ඇවිල්ලා තියෙන්නේ. You can smell it out there. And this is the බලන්න කිව්වයි කියලා. All right. Now keep bringing it. Chocolate එක. ආ chocolate එක පරීක්ෂා කරලා බලන්න. අහහ. ඔතන පේනවා ඒක මේ වෙනකොට බට අපේ ඇස්සයකට එක ලස්සනට melt වෙලා මේ මේ ටෙස්ට් එකේ තියෙනවා. මේ පේනවද? වත්තට chocolate එක වක් කරනවා. ඒ රසනේ පිටින්ම නේ. ඒ රසනේ පිටින්ම එක මිස් කරලා. ඒ කරන ගමන් අපි පොඩ්ඩක් මේක ක්ෂණිකව පවලම් කරගන්නවා මේ ආකාරයෙන්. දැන් ලෝචන අපිට තියෙන්නේ මේක බේක් කරන්න. අපි දැන් මේක බේක් කරන්න භාවිත කරනවා මෙන්න මේ මෝල්ඩ් එක. right මේ මෝල්ඩ් එකට ගහන්න මේක බේකින් වලට යන කලින් අපි මේක ග්‍රීස් කරගන්න ඕනේ. ග්‍රීස් කරනවා කියන්නේ මේක අතර මේක නොන් ස්ටික් pan එකක් but ලාවා කේකේ ගොඩක් ඩෙලිකට් කේක් එකක් ඉඳලා අපිට සිද්ධ වෙනවා මේකට තව සපෝට් එකක් දෙන්න. මම මේකට පාවිච්චි කරනවා melted
මාගරින් මේක ග්‍රීස් කරන්න රයිට් අපේ රෙසිපි එකේ තියෙන අපේ කාඩමම් ෆ්ලේවර්ඩ් චොක්ලට් එකක් මේ දින කාඩමම් පවුඩර් අහහ මම මේක දානවා පිටියකට 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 දාලා මම අර දෙනවා පොඩි මික්ස් එකක් හ්ම් මේ පිටියක මේකට දාලා අපි මික්ස් එකෙන් යාව බෙන්ඩ් කරන්නේ නැහැ බෙන්ඩ් කරොත් වෙන්නේ යාගේ අර මේ තියෙන ෆ්ලෆිනස් එක බහින්න ගන්න අහහ බේස් ඔන් දැට් මේක ෆෝල් කරනවා මේකට මේ විදියට හ්ම් මද වශයෙන් දාලා අහහ හැන්ඩ් එකකින් මේකට ලී හැන්ඩක් ලොකු ප්‍රමාණයක් නම් මේක හොඳම ක්‍රමය අතින් කරන එක එතකොට වෙන්නේ ජෙන්ටලි මේක මේකට ෆෝල් කර ගන්නවා දැන් ලොචන අපිට තියෙන මේක අපි මේ සදාගත කප් එකට පුරව ගන්න රයිට් මේක පුරවන්න මතක තියාගන්න ඔයා මේකට පුරවන්න ඕන විතරම මේ ඔයාගේ කප් එකේ කැපැසිටි එකෙන් 4න් 3ක් වගේ මත ලාවා කේක් එක කුක් වෙනකොට රයිස් වෙනවා ලොචන දැන් මේක රෙඩි දැන් මේක තියෙන්නේ බේක් කරන්න මේක බේකින් ටෙම්පරේචර් එක ප්‍රී හීටඩ් අවන් එකක් තියෙන්න ඕන 180 ඩිග්‍රීස් වල බේකින් ටයිම් එක සාමාන්‍ය විනාඩි 8ක් විනාඩි 8කට ඒ වෙලාවේ කාලය තුල ඔයාට අවන් එක අරින්න කිසිම දෙයක් කරන්න බෑ very hot oven 180 ensure that goes in අවනික වහනවා විනාඩි 8 වෙනකන් ඔයා මුකුත් කරන්න යන්න අවශ්‍ය නැහැ එහෙනම් ටග් ගාලා ගිහිල්ලා බේක් කරගෙන එන්න විනාඩි 8ක්වත් ඉවසගෙන ඉන්න බෑ ඒ හදපු විදිහට chef දැන් වැඩේ ඉවර කරලා මට ලාවා කේක් එක ගෙනල්ලා දෙයිනේ හැබැයි ඩෙසර්ට් එක කන්න කලින් මගේ මේන් කෝස් එක කන්න එපා නේ මොනවද දන්නේ මට අද ලෑස්ති කරලා තියෙන්නේ දැන් ඒ පැත්තට නේ होटल शेषरे रसवत आहार हदना वगेम तमाय पिलिगेन्वीमत करन्ने कलावक् विधियट मम बलमु अद दवसेदी मट लबेन मे आहारे कोहमद मट पिलिगन्वन्ने कियला थैंक यू हरिम लस्सनाय मुलिम्म एस्पिनवला इवराय दैन तियेन्ने बडकिन chef මං හිතන්නේ ඩෙසර්ට් එක අරන් එයි එතකන් මම මේකේ රසය බලන්න නේද ආයි ආයි chef එහෙනම් ඔන්න මගේ ඩෙසර්ට් එක ගෙනාව නේද මම නාගේ ඩෙසර්ට් එක हरी लसन रसत्ति जेटिन हॉटेल के विदायक सूपवेदी नलीन महत्म अद्दी अब मे वगे रसवत्ताहर लहुम स्तूति हरी बल मेहना डेसर्ट कुहम दिखे හරිම රසයි මේ ඇස්ට්‍රා යොදාගෙන මේ හදපු ලාවා කේක් එක ඔයාලටත් පුළුවන් ඇත්තටම දැන් රෙසිපි එක දන්නවනේ කොහොමද හැදුවේ කියලාත් බලාගෙන හිටියානේ දැන් ඔයාලටත් පුළුවන් ගෙදරදී මේක අත්හදා බලන්න රහද කියලා අපිටත් කියලා එවන්න අනිවාර්යෙන්ම හොඳ ගිය සතියේ වැඩසටහනෙදිත් මේ සතියේ වැඩසටහනෙදිත් මේ වැඩසටහන් දෙක පුරාවටම අපි හිටියේ ජෙට්වින් යාල හොටෙල් එකේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ ජෙට්වින් යාල හොටෙල් එකේ කාර්ය මණ්ඩලය මතක් කරන්නටම ඕනේ. මොකද අපිට ලොකු සපෝට් එකක් ලබා දුන්නා උන් හැම දිනටම ගොඩාක් ස්තුතියි. ඒ විතරක් නෙවෙයි මේ ජෙට්වින් යාල හොටෙල් එකට ආවට පස්සේ මේ අවට තියෙන ගොඩක් දේවල් අපි ඕගලන්ට एक बेदा हदा गाता पेन्नोलंट कीलुना मंगिताने एवं तगलू गुडक सतट बला अति कीला मंगिता इतो वाला पुलवा वाला खमती तेन तीयन उगुला हिते उगुल आस तेनाक तीन मेतकोलंटे अन्न बेरी तेनाक ना हेमनता उगुल गीय लसन मैन इतना अपिटा कीलेवाणी खमते इन अपे टीम कत्ते गिहिला उगलांटे पिल बंद थव थव धनम लबा दे ऐना मे सती अड़सटन अवसान करना सूदन वेन्े हेबई अम तकराने पा लबन इरीदा अनिवार्यम उदय दहाय तिहट अपित्त के हेम दिन सुबसा गिहिंग बाय